අපි උගන්නන්නේ ළමයෙක්ට නැත්නම් ප්‍රැක්ටිස් කරනවා පුහුණු කරනවා ළමයෙක්ට ඒ සාමාර්ථය අතේ තියාගෙන අරගෙන යන්න පුළුවන් මට්ටමට අපි පුහුණු කරනවා. පාසලකින් ඒ වගේ උපකාරක පන්තියකින් ලැබෙනවට වඩා අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් එක වර ලබාගෙන ගෙදර ඉඳගෙන වැඩ කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි ලහිරු මේ තියෙන්නේ. මොකක්ද මේකේ තියෙන විශේෂත්වය ඔබට හිතෙන විදිහට? දරුවෝ මේ තරම් මේකට ආකර්ෂණය වෙන්නේ? විභාග ලියලා නෙමෙයි ලහිරු ළමයි අසමත් වෙන්නේ. විභාග ලියන ඉස්සෙල්ලා ළමයෙක් ෆේල් වෙන්නේ රිසල්ට් ෂීට් එකේ F අකුරු දැකලා නෙමෙයි. ඊට පෙර ළමයා විභාගේ ලියන්නේ ඉස්සෙල්ලා ලංකාවේ බහුතරයක් ළමයි ෆේල් වෙලා ඉවරයි. ලංකාවේ ඉන්න ළමයින්ට අවස්ථාව තියෙන අපේ වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වෙලා පේපර් ක්ලාස් වැඩපිළිවෙල ගත්තොත් ළහිරු ඒ ළමයින්ට 2000 වසරේ ඉඳගෙන අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර විවරණයට ලක් වෙනවා. ඒතර වා මුලින්ම පේපර් එක කරනවා, ඒ කරලා ඉවරලා මාකින් නැ බලන හරි වැරදි ලකුණු කරනවා. ඊට පස්සේ වා ඒක සම්පූර්ණයෙන් විවරණයට ලක් කරනවා. හැබැයි එතනින් එහා ගිහිල්ලා වාට මේක යාළුවට උගන්වන්න හැකියාවක් තියෙන්නත් ඕන. සම්පූර්ණ නම සමිත රුවන්හල් වතුර. උපන් ගම? මතුගම. පාසල් ගියේ? එකේ සිට 13 වසර දක්වා ලහිරු මතුගම CWW කන්නංගර මධ්‍යම විද්‍යාලයට. පවුලේ විස්තර? අම්මයි තාත්තයි අයියයි. අම්මයි තාත්තයි විශ්‍රාමිකයි. අයියා එංගලන්තයේ පදිංචි වෙන්නේ පරිගණක විද්‍යාව සම්බන්ධ ඉංජිනේරුවෙක්. විවාහකයි. බිරිඳ කොළඹ විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හදාරලා කොළඹ විශ්වවිද්‍යාලයේම සහාය කථිකාචාර්යවරියක් විදිහට රසායන විද්‍යා අධ්‍යාංශයේ සේවය කරලා දැන් මේ වෙනකොට මාත් එක්ක ජීනියස් කිමිස්ට්‍රි ඇකඩමියකට සම්බන්ධ වෙලා අධ්‍යාපන සේවා කටයුතු බාර වැඩ කරනවා. ඔබේ අධ්‍යාපනික සුසුක උසස් පෙළ රසායන විද්‍යාවට ඒ සාමාර්ථයක් සමගින් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යාංශයෙන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් සම්පූර්ණ කරනවා. ඔබ ජීවිතයේ මොනවද කරපු රැකියාවල්? මුලින්ම ලහිරු මම උසස් පෙළ ප්‍රතිඵල ලැබෙනකන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක සේවය කරනවා. ඊට පස්සේ මම උපකාරක පන්ති ගුරුවරයෙක් වශයෙන් ශේෂ්ත්‍රයට පිවිසෙනවා. ඒ වගේම වර්තමානයේ වෙනකොට වැවිලි ශේෂ්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මොනවද වර්තමානයේ ඔබේ ව්‍යාපාර තිබෙන්නේ? වැවිලි ශේෂ්ත්‍රයත් එක්ක සම්බන්ධ තියෙනවා. ඒ වගේම ලහිරු අපි මේ දිනවල ලංකාවේ සංචාර කර්මාන්තයේ නගා සිටුවන් විශේෂ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. educational tourism සහ agri tourism සම්බන්ධ විශේෂ වැඩපිළිවෙලක් මම හිතනවා හිරු අපිට ඉදිරි වැඩ දිනයකදී ගැනත් කතා කරන්න හැකියාවක් ලැබේ. ඉතින් ඔබ මාධ්‍යෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට රසායනික විද්‍යාව ඒ ප්‍රවේශය ලංකාවට අලුතෙන්ම හඳුන්වා දුන් සමිත හල්වතුර, බොහොම ස්තුතියි අපේ ඇරයුම් බාරගත්තට. බොහොම ස්තුතියි ලහිරු මේ ආරාධනය කරාට. හරි, දැන් සමිත මම අහලා තියෙනවා දැන් මේ වෙනකොට පරිශීලකයන් 20,000ක් විතර ලංකාවේ දරුවන් පරිශීලනය කරන ඔබේ රසායනික විද්‍යාව ඒ ප්‍රවේශය කොහොමද මේක නිර්මාණය කරේ? ඔව්ලහිරු, දැන් මේක නිර්මාණය කරන්න අපිට මුලින්ම සිතුවිල්ල පහළ වෙන්නේ දැන් ලංකාවෙන් වෘත්තිකය ගොඩක් එළියට යන ගමන් තියෙන එක හොඳද නරකද කියන එක වෙනම කාරණයක්. නමුත් අපේ දරුවන්ට ලොකු අධ්‍යාපනික වශයෙන් ලොකු ගැටලුවක් මතුවෙනවා. ඉතින් අපි රසායන විද්‍යාව විෂය ඉගෙනගෙන ඒ සම්බන්ධ අවුරුදු 15කට වැඩි කාලයක ලොකු අධ්‍යයකින් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි තීරණය කරා ලංකාවේ ඉන්න ළමයින්ට එකම ගුණාත්මක භාවයකින් යුක්තව රසායන විද්‍යාව විෂය ඉගෙන ගන්න අවස්ථාවක් ලබා දෙන්න ඕන කියන එක. මොකද ලහිරු සමහර ප්‍රදේශවල තියෙන ගැටලුව තමයි ගුරුවරු නැහැ. සමහර ප්‍රදේශවල තියෙන ගැටලුව තමයි ගුරුවරු ඉන්නවා, ක්වොලිෆයිඩ් ගුරුවරු නැහැ. ඉතින් ඒ අසම්පූර්ණත්වය ඉවත් කරන තමයි අපි මේ රසායන විද්‍යාව ඒ ප්‍රවේශයේ වැඩපිළිවෙල නිර්මාණය කරන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ලහිරු අපි ළමයි කණ්ඩායමකට දුවන්න දෙනවා. එක ළමයි පිරිසකට සපත්තු ඇතුව දුවන්න දෙනවා, තව ළමයි පිරිසකට සපත්තු නැතුව දුවන්න දෙනවා. ඒතකොට පහසුකම් අවස්ථා දෙකක් යටතේ සපේලා අපි දක්ෂ ජයග්‍රහකයෝ තෝරන්න ගත්තොත් ලොකු ගැටලුවක් මතුවෙනවා. ඉතින් අපි කරන්නේ රසායන විද්‍යාව විෂය සම්බන්ධයෙන් ළමයින්ට අංග සම්පූර්ණ පහසුකම් සපීමක් කරන්නේ. මොකද මේ වැඩපිළිවෙලත් එක්ක ළමයෙක්ට අංග සම්පූර්ණ පැකේජ් එකක් පාසලකින් ඒ වගේ උපකාරක පන්තියකින් ලැබෙනවට වඩා අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් එක වර ලබාගෙන ගෙදර ඉඳගෙන වැඩ කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි ලහිරු මේ තියෙන්නේ. හරි, ඔබ ගුරුවරෙක් හැට දකින්නේ ඔන්ලයින් ක්‍රමයේද අනාගතය? අනිවාර්යයෙන්ම ලහිරු ඔන්ලයින් ක්‍රමයේ අනාගතය වෙනවා. දැන් රටේ අපේ රට තුල යම් පමණකට විතරයි තියෙන්නේ. නමුත් අපි ලෝක අධ්‍යාපනය ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ ලංකාවට වඩා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් 10 ගුණයකට වඩා ඉදිරියෙන් ඉන්නව ලහිරු සමස්ත ලෝකයේ අධ්‍යාපනය ගත්තොත් එහෙම. ඊට පස්සේ අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගත්තත් අනිවාර්යයෙන්ම ඔන්ලයින් ක්‍රමයේත් එක මේ වෙනකොට ලොකු නැඹුරුතාවයක් දක්වමින් ඔන්ලයින් ක්‍රමයේත් එක තමයි ඉස්සරහට ගමන් කරන්නේ. දැන් ඇතැම් වෙලාවට ලහිරු දැන් දෙමව්පියන්ගේ යම් කිසි ඇත්තටම සුළු ප්‍රමාණයකක තමයි මේ ගැටලුව තියෙන්නේ. සුළු ප්‍රමාණයකගේ
සිතුවිල්ලක් තියෙන ළමයි වැරදි පැතිවලට යොමු වෙයිද කියන එක. ඉතින් එහෙම වැරදි පැතිවලට යොමු වෙන ගතොත් ලහිර ඕනම දෙයකින් ඕනම මාධ්‍යයක් කරහා ළමෙක් වැරදි පැතිවලට යොමු වෙන්න පුළුවන්. ඉතින් දෙමව්පියන්ගේ අධීක්ෂණය යටතේ සහ ළමයාගේ අවශ්‍යතාවය තියෙනවනේ, ඒ ළමයාට ඉගෙන ගන්න ඕන කියන අවශ්‍යතාවය. ඉතින් මේ දේවලුත් ඒක ගත ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය කියන්නේ අනිවාර්යයෙන්ම අතිශය විධිමත් අධ්‍යාපන ක්‍රමයක් සහ ඉතාමත් පහසු අධ්‍යාපන ක්‍රමයක් අඩු වියදමකින් තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තියෙන. ඉතින් ඒක රසායන විද්‍යාව විශේෂයට සම්බන්ධ විතරක් නෙමෙයි, සියලුම විශේෂේශ්‍ර ගත්තොත් එහේ මේ විදි ලෝකයේ තුල අතිශය ප්‍රබල ප්‍රවණතාවයක් ගොඩනැගිලා තියෙනවා ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ සම්බන්ධයෙන්. ඉතින් මං හිතන්නේ අපේ දෙමව්පියෝ ලහිරු බය වෙන අවශ්‍යතාවයක් නැහැ ළමයින්ව ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ සඳහා යොමු කරවන්න. අවශ්‍ය වෙන්නේ දෙමව්පියන්ගේ අධීක්ෂණය සහ ළමයාට නිවැරදි මනසක් හදාගෙන තියෙන්න ඕන තමන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියන එක. දැන් අර මේ ආරම්භයේදීම කිව්වාගේ මම දැනේ දරුවන් අතර ජනප්‍රියමින් පවතින ක්‍රමයක් මේ රසායනික විද්‍යාව ඒ ප්‍රවේශය. කොහොමද මේකේ අන්තර්ගතය මොකක් තියෙන්නේ? දැන් බැලූ බැල්මට මේක සම්පූර්ණ පැකේජ් එකක්ද? හරිම ලේසියිද? ඔහුලාවිට මෙහෙමයි. දැන් මේක අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් හෙළු. අර මම මීට පෙර මතක් කරා වගේම පාසලක ඒ වගේම උපකාරක පන්තියකින් ලැබෙනවට වඩා එහා ගිය ප්‍රතිශය ප්‍රබල වැඩපිළිවෙළක් ළමයෙක්ට gedara ඉඳගෙන තනියෙන්ම තමන්ගේ අධ්‍යන කටයුතු සිද්ධ කරගන්න පුළුවන් කිසි ප්‍රබල වැඩපිළිවෙළක්. මේක දරුවෙක්ට ලබා ගන්න පුළුවන් තමන්ගේ අවශ්‍යතාවය මත ලහිරු. මේක තියෙනවා කොටස් තුනකින් පැක් 1, පැක් 2, පැක් 3 කියලා. පැක් 1 කියන්නේ ලහිරු මේක পেපර් ක්ලාස් වැඩපිළිවෙළ කියලා මේක අපි නම් කරලා තියෙන්නේ. පැක් 2 කියන අවස්ථාව අපි රිවිෂන් ක්ලාස් වැඩපිළිවෙළ කියලා නම් කරලා තියෙනවා. පැක් 3 කියන අවස්ථාව পেපර් ක්ලාස් ඒ වගේම රිවිෂන් ක්ලාස් දෙකේ එකතුවක් වශයෙන් අපි නම් කරලා තියෙනවා. මෙතන ලහිරු අපි දැන් පැක් 1 කිසියම් දරුවෙක් ලබා ගත්තොත් එහෙම ඒක අපි পেපර් ක්ලාස් වැඩපිළිවෙළ. ඒ දරුවෙක් পেපර් ක්ලාස් එකකට එහෙම යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේක ගොඩක් ප්‍රබල වෙනවා. ප්‍රබල වෙන ලහිරු දැන් මේක දැන් পেපර් ක්ලාස් එකක් ගත්තොත් එහෙම past papers model papers පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඒ වගේම අනුමාන ප්‍රශ්න පත්‍ර. ඉතින් අපි පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර 2000 වර්ෂයේ ඉඳගෙන ඒ ළමයාගේ උසස් පෙළ විභාග වර්ෂයේ දක්වාම වෙන සියලුම ප්‍රශ්න පත්‍ර අංග සම්පූර්ණයෙන් අපි විවරණයට ලක් කරලා තියෙනවා. මේක අර කම්ප්ලීට් පැකේජ් එකක්. මේක වැඩ ඉවර කරපු වැඩපිළිවෙලක් ලහිරු. ඒ වගේම තමයි දැන් ඒ ළමයාට අපි අනුමාන කිසිම අඩුපාඩුවක් නැහැ. නැහැ ලහිරු. මේක 100% අංග සම්පූර්ණ වැඩපිළිවෙලක්. අංග සම්පූර්ණ වැඩපිළිවෙලක්. කවදාවත් අපි හිතමු පාසල තුලදීවත් උපකාරක පන්ති දිවත් 2000 අවුරුද්දේ ඉඳන් අංග සම්පූර්ණයෙන් ප්‍රශ්න පත්‍ර විවරණය කරන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකේ ගුරුවරුන්ගේවත් පාසල් පදිතත් දෝෂයක් නෙමෙයි ලහිරු. කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඉතින් මේ වැඩපිළිවෙල ලබා ගන්න දරුවෙක්ට තමන්ට අවශ්‍ය තැන් වලින් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. දැන් කොහොමද පහුගිය දවස්වල BMSH එක තිබ්බ බුක් ෆෑගේදී කොහොමද ලැබුණු ප්‍රතිචාර? දැන් මේක රිලීස් කරනවානේ. ඔව් ලහිරු. ඒ කියන්නේ මේක දැන් මේක අතිශය ප්‍රබල ටර්නින් පොයින්ට් එකක් වෙනවා ලහිරු. අපි ජීනියස් කෙමිස්ට්‍රි අකඩමිත් එක සම්බන්ධව කියලා ගනිද්දී අපිට විශේෂ ආරාධනාවක් ලැබෙනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් අපිට ආරාධනාවක් ලැබෙනවා. එතනදී අපි බී ශාලාවත් එක්ක සම්බන්ධලා ඉන්නේ. එතනදී අපි ඇත්තටම අපේක්ෂා කරේ නැහැ ළමයි විශාල ප්‍රමාණයක් මේ වැඩපිළිවෙල එක්ක සම්බන්ධ වෙයිද නැද්ද කියලා. අපිට එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ ලහිරු. නමුත් අපි අන්තිම දින 10ක් කාලයක් මේ ප්‍රදර්ශනයේ පැවැත්වුණා. ඒ දින 10ක කාලය තුළ ක්‍රමයෙන් අවසාන දින දක්වා එනකොට ලහිරු අපේ ස්ටෝල් එක අපේ ප්‍රදර්ශන කුටිය පිරි ඉතිරි යන මට්ටමට ළමයි එන්න ගත්තා. පෝලිං ගැහෙන්න පටන් ගත්තා. මොකද මේ වැඩපිළිවෙල ළමයි අතරින්ම ජනප්‍රියත්වයට පත් වෙලා. මොකද මේක එච්චර ළමයෙක්ට ඉගෙන ගන්න ඉතාමත් පහසු. ඒ කියන්නේ ඉගෙන ගන්න ආස හිතන විදිහට හදලා තියෙන වැඩපිළිවෙලක් ලහිරු. ඉතින් මේක මේ වැඩපිළිවෙල ලබාගෙන ළමයෙක්ට අනිවාර්යයෙන්ම කෙමිස්ට්‍රි ඒ සාමාර්ථය තහවුරු කරගන්න විතරක් නෙමෙයි, ඒ ළමයාගේ ඉහළ රෑන්ක් එකට යොමු වෙන්නත් අනිවාර්යයෙන්ම මේ වැඩපිළිවෙල හරහා හැකියාවක් ලැබෙනවා. පැක් 1 එකත් එක්ක ලැබෙනනේ পেපර් ක්ලාස් වැඩපිළිවෙල. දැන් ඒකේ පාස් පේපර්ස් වැඩපිළිවෙල 2000 අවුරුද්දේ ඉඳගෙන ඒ ළමයාගේ උසස් පෙළ විභාග වර්ෂය දක්වා අංග සම්පූර්ණයෙන්ම මේ වැඩපිළිවෙල අපි ආවරණය කරලා තියෙනවා. ඒ වගේම මේ වැඩපිළිවෙලත් එක්ක මොඩල් পেපර් 100කට වැඩි ප්‍රමාණයක් ලැබෙනවා. ඒකේ විශේෂත්වය ලහිරු අපි රසායන විද්‍යාව විශේෂ ගත්තොත් එහෙම ප්‍රශ්න ස්වරූප කීපයක් තියෙනවා. අපි කාබනික පරිවර්තනය කියලා කියනවා. ඊට පස්සේ අකාබනික විශ්ලේෂණ, ඊට පස්සේ අපි සමතුලිතතාව ආශ්‍රිත ප්‍රශ්න වර්ග ආදි වශයෙන් අපිට ප්‍රශ්න ස්වරූප කීපයක් තියෙනවා. කර්මාන්ත රසායනයේ පරිසර දූෂණය සම්බන්ධ ආදි වශයෙන්. ඒතොර අපි මේ සියලුම ප්‍රශ්න වලට ළමයාට වෙන වෙනම ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියවලා විභාගය වඩා සමීප තත්ත්වයට අපිපත් කරනවා. ඒ විතරනේ අපි අර ෆුල් পেපර්ස් කියලා අපි කියනවා. අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර වලටත් අපි වෙනම පිළිතුරු සැපීමට ළමයින්ට අපි ඒ ප්‍රශ්න පත්‍ර ලබා දෙනවා. අපි පාස් পেපර්ස් ගත්තත් ලහිරු මොඩල් পেපර්ස් ගත්තත් මේ සියලුම ප්‍රශ්න පත්‍ර ළමයින්ට ලැබෙන අංග සම්පූර්ණ විවරණත් එක්ක මාකින් ස්කීම් එක ලැබෙන. ඉතින් ළමයෙක්ට ඉතාමත් වේගවත් මේ වැඩපිළිවෙල හරහා කෙමිස්ට්‍රි එක තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂත්වය මේක. දැන් ගොඩක් ළමයි අර ඔන්ලයින් වැඩපිළිවෙල ටිකක් බය වෙන්නේ මේක එක්ස්පයර් වෙයිද බැලුවට පස්සේ සති දෙකකින් බලන්න බැරි වෙයිද. නැහැ, එහෙම නෙමෙයි ලහිරු. මේ වැඩපිළිවෙල දැන් උසස් පෙළ තමන්ගේ උසස් පෙළ වර්ෂයට අදාළව මේ වැඩපිළිවෙල ලබාගෙන පුරන ලහිරු. ඒ ලබා ගත්තට පස්සේ
උසස් පෙළ කෙමිස්ට්‍රි විෂය රසායන විද්‍යාව විෂය ලියලා ඉවර වෙනකම්ම මේක අසීමිතව භාවිත කරන්න පුළුවන්. ළමයින්ගේ වචන වලින් කිව්වොත් unlimited මේක use කරන්න හැකියාවක් තියෙනවා. කිසිම අවස්ථාවක expire වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් ලහිරු මේ වැඩපිළිවෙල විශේෂත්වයක්. ඒ වගේම ලහිරු දැන් මේක අපේ pack 2 තියෙනවා. pack 2 එක තියෙන්නේ revision class වැඩපිළිවෙල. දැන් මේ revision class වැඩපිළිවෙල මේ revision කියන වචනේ දැම්මට ලහිරු ඒ වචනේ අපි අතුලත් කරලා තියෙන්නේ ළමයිගේ අවශ්‍යතාවය මත පදනම් වෙලා. මේකේ අන්තර්ගතය තමයි සම්පූර්ණයෙන්ම සිද්ධාන්ත අපිට රසායන විද්‍යාවත් එක පාඩම් එකක 14ක් තියෙනවා. 14ම සිද්ධාන්ත එක සැරේ ළමයට ලබා ගන්න පුළුවන්. ලැබෙන ලහිර ඔක්කොම වීඩියෝ ලෙසන්ස් විදිහට ලැබෙන්නේ. ඒ වගේම අපි ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රැක්ටිකල් ළඟ සම්පූර්ණයෙන්ම තියෙනවා. විද්‍යාගාර තත්ත්ව තුල කරපු ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම ඒ ළමයින්ට අත්විඳින්න පුළුවන්. දැන් මේ වෙනකොට රට තුල තියෙන යම් යම් වාතාවරණත් එක්ක පාසල් තුල අපි හිතමු ඉතමත් හොඳ මට්ටමේ පහසුකම් තියෙන පාසලක් ගත්තත් සමහරවිට රසායනික ද්‍රව්‍ය අපිට වෙනත් රටවලින් ගෙන ඒමේ දුෂ්කරතා තියෙනවා. ළමයින්ට ප්‍රායෝගික පරීක්ෂණ පාසල් තුල ඒ පහසුකම් මේ ඔක්කොම තිබ්බත් කරගැනීමේ දුෂ්කරතා තියෙන සමහර රසායන කෙමිකල් ගෙන්න ගැනීමෙන් දුෂ්කරතාවත් එක්ක. ඉතින් අපි ළමයින්ට ඒවා වීඩියෝ සරහා නරඹන්න අවස්ථාව දෙනවා. ඒ වගේ රසායන විද්‍යාව විෂය ගත්තොත් ලහිරු ගණනීය කිරීම තියෙනවා. අපි ගත්තොත් එහෙම අපි කැල්කියුලේෂන්ස් කියලා කතා කරනවා. ඒතර මේ ගණනීය කිරීම අපේ පාඩම් එක ගොඩක් එක මේ ගණනීය කිරීම තියෙනවා. 3 වෙනි පාඩම, 4 වෙනි පාඩම, 5 වෙනි පාඩම, 11 වෙනි පාඩම, 12 වෙනි පාඩම, 13 ආදී වශයෙන් ගණනීය කිරීම අපි ඒවත් ඒ ගණනීය කිරීම කරන්න පුළුවන් සියලුම ක්‍රමවේදත් එක්ක අභ්‍යාස හරහා මේක ළමයාට වඩාත් හොඳින් සමීප කරනවා. ඒ වගේම ලහිරු මේ රිවිෂන් ක්ලාස් වැඩපිළිවෙලත් එක්ක පාඩම් 14 සිද්ධාන්ත ලැබෙන අතරේ ඒ ළමයට අපි ෂෝට් නෝට්ස් වැඩපිළිවෙලකුත් දෙනවා. ඇත්තට අපි ගයිඩ්ලයින්ස් ටික දෙන්නේ ෂෝට් නෝට් එක හදන්න. ඒ හැදුවට පස්සේ ඒ ළමයට පාඩම ස්ථාවරද නැද්ද කියලා බලන්න අපි තවත් ප්‍රශ්නත් ඇතුළත් කරලා තියෙනවා. දැන් මේක මේ රිවිෂන් ක්ලාස් වැඩපිළිවෙල ලහිරු. දැන් පේපර් ක්ලාස් වැඩපිළිවෙල වෙනම ප්‍රශ්න පත්‍ර තියෙනවා. මේක රිවිෂන් ක්ලාස් වල මේ අංග සමන තියරිටික දරුවට නිරවුල් උනාද කියලා බලන්න පාඩම සම්පූර්ණයෙන් උගන්නලා ප්‍රායෝගික පරීක්ෂණ ගණනය කිරීම ඔක්කොමත් කළා ඊට පස්සේ අපි වෙනම කෙටි සටහන් හදන්නත් අවස්ථාව ලබා දීලා විෂය ධර්ම අංග සම්පූර්ණයෙන් තහවුරු කිරීමක් කරනවා. يعني ফুল පැකේජ් එක. මේක ফুল පැකේජ් එක ලහිරු. කිසියම් ළමයෙක් ලහිරු ගත්තොත් එහෙම පැක් 3 කියන එක. ඒතොර ඒකේ ලැබෙනවා පේපර් ක්ලාස් වැඩපිළිවෙල සහ රිවිෂන් ක්ලාස් වැඩපිළිවෙල කියන දෙකේම එකතුව ලැබෙනවා. ඒතොර ඒ වැඩපිළිවෙල ගත්තොත් අපි තහවුරු කරන දේ තමයි ලහිරු. අමතර පන්තියකටවත් යන්න අවශ්‍ය නැහැ කියන එක. නමුත් ළමයාගේ අවශ්‍යතාවය මත පන්තියකට යන්න පුළුවන් ලහිරු. නමුත් අපි සහතික වෙනවා ඒ පැක් 3 එක්ක ළමයෙක්ට තනිවම කෙමිස්ට්‍රි ඒ සාමාර්ථය තහවුරු කරගන්න පුළුවන් ඕනම දැනුම් මට්ටමක ඉන්න. දැන් මේක දරුවන් මේනකොට විශාල සංඛ්‍යාවක් පාවිච්චි කරනවානේ. ඔව් ලහිරු. අංකයක් හැටගත්තු 20000 කට විතර ආසන සංඛ්‍යාවක්නේ. ඔව් 20000 ගැත්තම ඉක්මවල තියෙන්නේ. මොකද කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශන භූමියේදී තරක් 8000 ඉක්මවල ලහිරු මේ වැඩපිළිවෙල ලබා ගන්නවා. හරි. මොකක්ද මේකේ තියෙන විශේෂත්වය ඔබට හිතෙන විදිහට? දරුවෝ මේ තරම් මේකට ආකර්ෂණය වෙන්නේ. ඔව් ආකර්ෂණ මේක එකක් මේක අංග සම්පූර්ණ වැඩපිළිවෙලක්. සහ මේක ඉහළ ගුණාත්මකභාවයකින් යුක්ත වැඩපිළිවෙලක් ලහිරු. ඒ වගේම මේක ගන්න දරුවෙක්ට මේක අසීමිතව භාවිත කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලහිරු. දැන් මේක අපි දරුවෙක්ට මේ වැඩපිළිවෙල ලබා ගත්තට පස්සේ අපේ සේවය එතනින් ඉවර වෙන්නේ නැහැ. මේක අපි මේක අපේ වැඩපිළිවෙල ලබා දීලා අපි අතපිහිද ගන්න විදිහ වැඩපිළිවෙලක් නෙමෙයි. ඒ දරුවගේ උසස් පෙළ ඉවර වෙනකම් අපි ළමයාත් එක්ක ඉන්නවා. මොනවා හරි රසායන විද්‍යාව පිළිබඳ කිසියම් ඕනම ගැටලුවක් රසායන විද්‍යාව විෂය සම්බන්ධව අතර ඕනම ගැටලුවක් ඒ ළමයාට අපේ WhatsApp අංකය 0.71 24 34 444 අංකයට ඒ ළමයාගේ ගැටලුව අපිට WhatsApp කරන්න පුළුවන්. ඒ WhatsApp කරාට පස්සේ අපි පැය 24ක් ඇතුළත ලංකාවේ හැම ළමයෙක්ටම පිළිතුරු ලබා දීගෙන යන අතරේ ඒ අදාළ ළමයාගේ ප්‍රශ්නෙත් අපිට හම්බුනොත් ලහිරු අපි ඒ වටත් පිළිතුරු දීගෙන යනවා. ඒක රූප සරහනකින් වෙන්න පුළුවන්, voice message එකක් වෙන්න පුළුවන්, text message එකක් වෙන්න පුළුවන්. අපි ළමයින්ට එහෙම නොමිලේ සේවාවක් ලබා දීම සිද්ධ කරනවා. ඒ කියන්නේ මේක අර මුදලත් එක්ක සලකන පුළුවන් වැඩපිළිවෙලක් නෙමෙයි ලහිරු. මේක එතනින් එහා ගියපු ලොකු වටිනාකමක් තියෙන වැඩපිළිවෙලක්. මේක අපි නිර්මාණය කළ තියෙන ලංකාවේ ඕනම ළමයෙක්ට, ඒ කියන්නේ අපි අර ඈත ගම්බද ඉන්න දරුවෙක්ට පවා ලබාගත හැකි මුදලකට මේ වැඩපිළිවෙල ලබා ගන්න පුළුවන් ලහිරු. නමුත් අපේ සේවාව එතනින් එහා ගියපු අති දෑවැන්ත සේවයක් බවට මේකපත් වෙනවා. දැන් මේ කොහොමද මේ වැඩපිළිවෙල දරුවෙක් ලබා ගන්නෙ? මේ වැඩසටහන බලන කෙනෙක් වුණොත්? ඔව් ලහිරු. කරන් තියෙන්නේ 0.71 24 34 444 ඒ අපේ ස්ථිර අංකය. මේ අංකයට WhatsApp message එකක් දාන්න තියෙන ලහිරු. ඒ දරුවගේ නම සහ A level වර්ෂය. දැන් උදාහරණයක් විදිහට දරුවෙක්ගේ නම සටහන් කළා කමා එකක් සහිතව. අපි තුමේ ඒ ලෙවල් 2024 දරුවෙක්. ඒතොර නම කමා එකක් දාලා ඒ ලෙවල් 2024 කියලා WhatsApp message එකක් දාන්න විතරයි ලහිරු ඕන කරන්නේ. අපි සම්පූර්ණ විස්තර ටික ඒ ළමයට යවනවා. අපේ pack 1, pack 2 සහ pack 3 සහ
මේ අපි සම්පල් වීඩියෝ ලෙසන්ස් ප්‍රක්ටිකල්ස් මේ ඔක්කොම ටික ලැබෙන සලස්සනවා. ඊට පස්සේ ළමයට මේ වැඩපිළිවෙල ගැන යම්කිසි අවබෝධයක් අරගෙන මේ වැඩපිළිවෙල ලබා ගන්න එතනින් පස්සේ පහසුකම් සපයන ලහිරු. ඉතින් කරන්න තියෙන්නේ 0.7124344 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න තියෙන්නේ නම සහ A-level වර්ෂය සඳහන් කළා. දැන් කොහොමද දැන් ජීනියස් කෙමිස්ට්‍රි ඇකඩමි දැන් මේ මේ ආයතනයේ ආරම්භයත් එක්ක මුහුණ දුන්න අභියෝග කොහොමද? ටර්නින් පොයින්ට්ස් මොනවද? ටර්නින් පොයින්ට්ස් ලහිරු ගත්තොත් එහෙම දැන් අපේ ආයතනයක් වශයෙන් අපේ ප්‍රධානම හැරුම් ලක්ෂ්‍ය නිර්මාණය වෙන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක. මේ ආයතනය පටන් ගන්න ඉඳලා හිරු ගත්තොත් මේක තමයි ලංකාවේ නිර්මාණය වෙන ප්‍රථම ඔන්ලයින් කෙමිස්ට්‍රි ඇකඩමි එක. පළවෙනි එක? පළවෙනි එක ලහිරු. මේක තමයි පළවෙනි ඔන්ලයින් කෙමිස්ට්‍රි ඇකඩමි එක. මේක අපි ලංකාවේ ලියාපදිංචි ආයතනයක්. ඉතින් මේක සිතුවිල් ඇත්තරම පළවෙනි ලහිරු. දැන් මේ අපිට රසායන විද්‍යාව විෂය ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න අපිට අවශ්‍ය වෙන. මොකද අපිට රසායන විද්‍යාව කියන ලහිරු ප්‍රායෝගික විෂයක්. ඉතින් ළමයෙක්ට එකම ගුණාත්මකභාවයකින් මේ විෂය ඉගෙන ගන්න අවස්ථාව දෙන්න ඕන නිසා තමයි අපි ජීනියස්. ජීනියස් කියන ලහිරු ඇත්තරම මූලද්‍රව්‍ය හතරක නම් වලින් තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. ජර්මේනියම්, නිකල්, යුරේනියම්, සල්ෆර් කියන. ඉතින් මේ මූලද්‍රව්‍ය හතරක අන්තර්ගතයෙන් තමයි ජීනියස් කෙමිස්ට්‍රි ඇකඩමි වශයෙන් අපි මේ ඔන්ලයින් ඇකඩමි එක නිර්මාණය කරලා තියෙන්නේ. ලංකා හැම දිනාටම පහසුවෙන්, ඒ කියන්නේ මේක පහසුවෙන් ඉගෙනගෙන ඒ ළමගේ කෙමිස්ට්‍රි ඒ සාමාර්ථය ගන්න සහ සමස්ත රෑන්ක් එක ඉහළ නංව ගන්න උපකාර කිරීම තමයි අපේ කෙමිස්ට්‍රි ඇකඩමියේ අරමුණ ලහිරු. කොහොමද දැන් ඔබ ගුරුවරයෙක් වෙන්න හිතුවේ? මම ගුරුවරයෙක් වෙන්න හිතන ලහිරු මේක ඒ කියන්නේ කතා ගොඩක් තියෙනවා. එකක් තමයි මම උසස් පෙළ මම ඉගෙන ගන්න කාලේදී මම මගේ යාළුවන්ට පාඩම් කියලා දෙනවා. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයට යන්න ඉස්සෙල්ල ලහිරු උපකාරක පන්ති පටන් ගන්නෙ විශ්වවිද්‍යාලය තුලදීත්. මම යාළුවත් එක්ක යාළුවන්ට සමහරලාවට එංගලොත් එක්ක විෂය කරුණු විෂය දැනුම බෙදා හදා ගන්නකොට යාළුව කියපු දෙයක් තිබ්බා. මචං ඉස්කෝලේදී නම් අපි ඒ ගුරුවරු ඊට පස්සේ විශ්වවිද්‍යාල තුලදී අදාළ කථිකාචාර්යවරු උගන්වන දෙයට වඩා අවුලක් නැද්ද ලහිරු මම මෙහෙම කිව්වට ඔබ කියන දේ නම් පැහැදිලි කියන දේ වශයෙන් මට යාළුවෙක් කියන්න ගත්තා. ඊට පස්සේ මට දැනගත්තා මගේ යම්කිසි විභවය පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා. මේ සම්බන්ධව ළමයින්ට මේක දැනෙනවා, හොඳට දැනෙනවා කියන එක. සහ මම අර මුලින්ම කිව්ව ලහිරු මම පෞද්ගලික ප්‍රධාන පෙළ බැංකුවක මම සේවය කරා කියලා. එතනදී අපිට තිබුණා පොඩි ප්‍රසන්ටේෂන් එකක් කරන්න. ඉතින් එතනයි ප්‍රසන්ටේෂන් එක කරද්දී එකට වැඩසටහන මෙහෙවන්න වෙලදී ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ අභිප්‍රේරණ දේශකවරයෙක්, මොටිවේෂනල් ස්පීකර් කෙනෙක්. ඉතින් මට එතනදී අවස්ථාවක් දුන්නා යමක් ඉදිරිපත් කිරීමක් කරන්න. ඒ ඉදිරිපත් කිරීම කළා අවසන් වෙනකොට ඔහුගේ පිටට තට්ටුවක් දාලා ඇහුව දේ තමයි, ඔයා මේ බැංකුවේ දිගටම ඉන්නවද නැත්තම් වෙනස් වෘත්තියකට යනවද කියලා. ඒත් මට තේරුන්නේ නැහැ. මොකද මම ඒතර අදාළ බැංකුවේ මම සේවය කරමින් ඉන්නේ. එතකොට මට මේ ඒ අදාළ පුද්ගලයා ඒ දේශකවරයා කියපු දේ මම එච්චර ගණන් ගත්තේ නැහැ. නමුත් මට පස්සේ කාලෙක දැනුණා ඒ පුද්ගලයා මට කිව්වේ වියංගයෙන් මගේ වෘත්තිය ඕක නෙමේ, වෙනත් වෘත්තියක් කියන දේ තමයි මට එතනදී කිව්වේ කියලා. මොකද ඒ ප්‍රසන්ටේෂන් එක පවා අහගෙන ඉඳපු මගේ සගයෝ ටික ඒක ලොකු ඇගීමකට ලක් කරලා හිරු. ඉතින් ඔය වගේ කාරණාත් එක්ක මට තේරෙන්න ගත්තා මගේ විභවයේ තියෙන්නේ වෘත්තියත් එක්ක කියන එක. හරි. දැන් කොහොමද දැන් මෙවර උසස් පෙළ විභාගෙට පෙනී සිටින දරුවන්ට රසායනික විද්‍යාව ඒ සමාර්ථය කොයි වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ? දැන් මෙවර උසස් පෙළ විභාගයට ලහිරු තව ඉතාමත් සීමිත කාල සීමාවක් තියෙන්නේ. ඉතින් බොහෝ ළමයි ගත්තොත් ලහිරු තාම පාස් පේපර්ස් කරන්න පටන් අරගෙන නැහැ. එහෙම නැත්නම් මොඩල් පේපර්ස් කරන්න පටන් අරගෙන නැහැ. ඒ වගේම සමහර ළමයි ඉන්න ලහිරු තාම විෂය නිර්දේශ දෙන පාඩම් මේකක 14 සම්පූර්ණයෙන් ආවරණය කරගෙන නැහැ. අපි 12 වෙනි පාඩම ගත්තොත් සමතුලිතතාව, 13 විදුලිත රසායනය, 14 වෙනි පාඩම කර්මාන්ත රසායනය සහ පරිසර දූෂණය. ඉතින් මේ අන්තිම පාඩම් ගොඩක් ළමයි ආවරණය කරගෙන නැහැ. ඉතින් ලංකාවේ ඉන්න ළමයින්ට අවස්ථාව තියෙන අපේ වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වෙලා පේපර් ක්ලාස් වැඩපිළිවෙල ගත්තොත් ලහිරු ඒ ළමයින්ට 2000 වර්ෂයේ ඉඳගෙන අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර විවරණේ ලක් වෙනවා. එතකොට කාලේ සීමිතයි ලහිරු. ඇත්තටම 2000 වර්ෂේ ඉඳන් වැඩ කරන ළමයින්ට කාලේ මදි. ඉතින් අපි සාමාන්‍ය උපකාරක පන්තියකින් වෙන්නේ ගුරුවරයාට අවශ්‍ය දේ දරුවට ඉගෙන ගන්න වෙන එක. නමුත් අපේ වැඩපිළිවෙලත් එක්ක ළමයා පේපර් එක කරලා ඒ ළමයාට වරදින තැන් ටික ෂණිකව අපේ වැඩපිළිවෙලත් එක හදාගන්න පුළුවන්. මොකද අවශ්‍ය නම් දරුවට සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර විවරණ ලක් කරගන්න පුළුවන්. නමුත් ඇත්තටම ලහිරු මේ සීමිත කාල සීමාවත් එක්ක අවශ්‍ය වෙන අඩුපාඩු ටික හදාගන්න එකනේ. ඒ අඩුපාඩු ටික ඉක්මනට හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට මොඩල් පේපර්ස් ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ සම්පූර්ණ ප්‍රමාණයම ආවරණය කරන ලහිරු මේ කාල සීමාව දරුවටමදී අපි අත්ත කතා කරන්න ඕන. නමුත් දරුවා මේ වැඩපිළිවෙල ලබා ගත්තට පස්සේ
අපි ගත්ත ෆුල් මොඩල් පේපර්ස් අපි එකක් අර එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ කාබනික පරිවර්තනයේ තියෙන ප්‍රශ්න පත්‍ර අපි 20ක ප්‍රමාණයක් සපයනවා. ඒ 20ක ප්‍රමාණය සපයද්දී එතනින් අපි 10ක ප්‍රමාණයක් කරන්න. ඒතකොට ඒක කළමනාකරණය කරන්න පුළුවන්. ඉතින් ඒ ළමයින්ට අපි සම්පූර්ණ උදව් කිරීම කරන කොහොමද මේ සීමිත කාල පරාසය තුළ වැඩ කටයුතු කළමනාකරණය කරන්න කියලා. ඒ වගේම අපි දැන් අර පාඩම් 14ම සිද්ධාන්තය තියනලා හිරු. එතනදී ආවරණයේ වෙල නැති ටික ආවරණය කරගන්න පුළුවන් වගේම ඒ ළමයි මේ වෙනකොට ආවරණය කරගෙන තියෙන මේ අඩුපාඩුත් අපිත් එක්ක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි මේ අවුරුද්දේ විභාගලියන් ළමයි සඳහා තියෙන ප්‍රධානම වැඩපිළිවෙළ රහිරු. දැන් කොහොමද ඊට පස්සේ 24 2025 2024 2025 මොනවද දැන් ඒ දරුවන්ට තියෙන වැඩපිළිවෙළ? ඔව් 24 25 ගත්තොනල හිරු මේක ටිකක් ලොකු කතාවක්. හේතුව දැන් 24 ළමයි උසස් පෙළ ලියන් උසස් පෙළ පන්තියට එන්නේලා හිරු ඕලෙවල් විභාගය මීට වසර ගණනාවකට පෙර තිබ්බ තත්ත්වෙන් ලහිරු පාසුකු ප්‍රහාරයේ කොවිඩ් ප්‍රශ්නත් එක්ක වෙනස් වෙනවනේ. විද්‍යා ගණිතංශවලට එන්නේ දරුවන් සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ උපකාරක පන්තිවල සහභාගී වෙන්න එන්නේ ජනවාරි මාසේ. ඊළඟට ඒ දරුවන්ගේ පාසල් සාමාන්‍යයෙන් පටන් ගන්න ලංකාව පුරාම පාසල් මැයි ජුනි ජූලි වගේ කාල සීමාවල පටන් ගන්නවා. නමුත් 24 25 ළමයින්ට ඕලෙවල් විභාගයේ පැවැත්වෙන්නේ මේ ජුනි කියන මාසත් එක්ක. ඒතොර ඒ ළමයින්ට උපකාරක පන්ති වලට එන්න වෙන්නේ වෙනදාට වඩා මාස 6ක් ප්‍රමාද වෙලා. ඒ වගේම තමයි ඒ ළමයින්ට පාසල් යන්න වෙන්නේත් ඒ වගේම කාලයක් නැතුව. නමුත් විභාගයේ නියමිත කාල සීමාවල පැවැත්වෙනවා. මං හිතන්නේ මම අර අනාවැකී ප්‍රකාශ කිරීමක් නෙමෙයි, මං හිතන්නේ ලබන වසර ලහිරු ඔබතුමා මං හිතන්නේ හොඳ දැනුවත් වීමක් ඇති මෙතිවරණ වසරක්. ඉතින් මෙතිවරණ වසරත් එක්ක තවත් කාර්යබහුල වෙනවා. ඉතින් අපිට අනිවාර්යයෙන්ම නියමිත කාල සීමාව තුළම විභාගය පැවැත්වෙයි කියලා අපේ අනිවාර්යම ලහිරු තීරණය කරලා දරුවෝ ටික වැඩ කරන්න වෙනවා. එතකොට අපේ 24 මේක 25 ළමයිනුත් මේක මං හිතන්නේ මේ කියන දේ ඉතාමත්ම හොඳින් තේරුම් ගනි ලහිරු. මොකද දැන් 24 දරුවන් මේ දක්වා ඒ ළමයි ඒ ලෙවල් පන්තිය තුළ ඉන්දියට වඩා අඩු කාල සීමාවක් තමයි ඉන්න තියෙන්නේ. ඉතින් පුතාලා මං හිතන්නේ මේ අදහස් දක්වන්න පුළුවන් මේ වැඩසටහනත් එක්ක පුතාලගේ මේ කියන දේ සත්‍යතාවය අසත්‍යතාවය කොයි වගේද ඔයාලා දැනෙන්නේ කොහොමද කියන එක. ඉතින් ගොඩක් ළමයි ලහිරු තාම 24 ළමයි ආවරණය කළ තියෙන පාඩම් ලංකාව පුරාම තත්ත්වය. මොකද මේක අපි කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශනයත් එක්ක ලංකා විශාල ළමයි ප්‍රමාණයත් එක්ක කතා කරන අවස්ථාව ලැබෙනවා. එතකොට ලංකා විශාල ළමයි ප්‍රමාණය 24 තාම ආවරණය කළ තියෙන පාඩම් මේකක 4යි. ඒගොල්ලෝ තාම ඉන්නේ 5 වෙනි පාඩම ශක්ති විද්‍යාව. එහෙම නැත්නම් 6 වෙනි පාඩම ස්පීඩී ගුණ වලට අයත් මූල ද්‍රව්‍ය වල රසායනය. ඉතාමත් සීමිත ළමයි ප්‍රමාණයක් තමයි 7 වෙනි පාඩමෙන් එහාට කියලා තියෙන සමස්ත ලංකාවේම ඉතාමත් සීමිත ප්‍රමාණයක් විතරයි. එතකොට ඉතිරි වෙලා තියෙන කාල සීමාව තුළ ඒ ළමයින්ට කරා වගේ පාඩම් මේකක දෙගුණයක සංඛ්‍යාවක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් කරන්න වෙනවා. ඉතින් පාඩම් විතරක් කළා හරියන්නේ නැහැ ළහිරු. සිද්ධාන්තික විතරක් ආවරණය කරගෙන අනිවාර්යයෙන්ම මේ ළමයි පාස් පේපර්ස් ටික මොඩල් පේපර්ස් ටික කරන්න වෙනවා. ඒ වගේම ඒ ළමගේ සිද්ධාන්ත ආවරණය කරගන්න ඕන මේක මේ අපේ ළමයි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ. විභාගයට මාස 3කට පෙරවත් සිද්ධාන්තාවනේ කරගන්න ඕන. ඉතින් අපි දරුව තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් පුතාලා දැන් වැඩ කරගෙන යන විදිහට මේ සිද්ධාන්ත ටික ඉක්මනට ආවරණය කරගෙන පාස් පේපර්ස් මොඩල් පේපර්ස් කරගන්න පුළුවන් වෙයිද? මෙච්චර කල් කරලා තියෙන්නේ පාඩම් එක 4යි 5යි 6යි නම් ඉතුරු පාඩම් ටික කරන්න මේ සීමිත කාලය තුළ හැකි වෙයිද? ඉතින් අපේ වැඩපිළිවෙලත් එක්කලා හිරු අපිට මේක අපේ වැඩපිළිවෙල ලබාගෙන දරුවෙට ඉතාමත් පහසුවෙන් ඒ වැඩ ටික ඉක්මනට ආවරණය කරගන්න පුළුවන් ඉදිරියේ තියෙන පාඩේ. ඒතර ඒ ළමයා ලහිරු තමයි යන පන්තිය නතර කරන්න අවශ්‍යතාවයක් නැහැ. යන පන්තියෙන් දැන් කරන පාඩම ආවරණය කරගෙන යන ගමන් අපේ වැඩපිළිවෙලත් එක්ක ඉදිරි පාඩම් ඒක ආවරණය කරගන්න පුළුවන්. ඒ වගේ ඉක්මනට සිලබස් එක කවර් කරගෙන පාස් පේපර්ස් මොඩල් පේපර්ස් ටික ආවරණය කරගෙන ඒ ළමයට කෙමිස්ට්‍රි සාමර්ථ්‍ය තහවුරු කරගන්න පුළුවන් ලහිරු. සහ ඒ ළමයා ටාගට් කරන රෑන්ක් එකට අනිවාර්යයෙන්ම යන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් 25 දරුවෝ මං හිතන්නේ 24 ළමයින්ට කියපු දේවල් තුළින් මේ කරුණ තේරුම් ගන්න ඇති ලහිරු. මොකද 25 ළමයින්ටත් වෙන්නේ 24 ළමයින්ට සිද්ධ වෙන දේම තමයි සාමාන්‍ය පන්ති කාමරයක් තුළ සාමාන්‍ය වැඩපිළිවෙලක් තුළ. ඉතින් සාමාන්‍ය වැඩපිළිවෙලක් තුළ ලහිරු කිසිම ළමයකට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පළවෙනි වතාවේම තමන්ගේ ඉලක්ක සාක්ෂාත් කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි වැඩපිළිවෙල හදලා තින්නේ පළවෙනි වතාවේම තමන්ගේ ඉලක්ක තමන්ගේ ටාගට්ස් වලට යන්න තමයි ලහිරු මේ වැඩපිළිවෙල නිර්මාණය කරලා තියෙන්නේ. කොහොමද දැන් ඔබ ලීඩර්ෂිප් කියන එක කොහොමද දකින්නේ? ලීඩර්ෂිප් කියන එක ලහිරු මම ලීඩර්ෂිප් කියන එක කියන්නේ මට දැනෙන දෙයක් සහ මම විශ්වාස කරන දෙයක් තමයි ලංකාවට නායකයෝ වුණා. ලංකාවට නායකයෝ ගොඩක් අඩුයි. ඒ කියන්නේ අපි වැඩසටහන තුළ කිව්වොත් ගැටලුවක් ඉදන්නෙත් නැහැ ලරුද. ඒ කියන්නේ අපිට ගෝත්‍රික න්‍යාය පත්‍ර වගේ තියෙනවා කියලා තමයි මට නම් දැනෙන්නේ. ඒ කියන්නේ මේ රටේ
නායකයෝ ඉන්නවද කියන ලොකුම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපිට අර తాවකාලිකව තමන්ගේ වාසිය සඳහා වැඩ කරන පිරිසක් ඉන්නවා. ඉතින් නායකයා කියන පුද්ගලයා කියන්නේ ලොකු දැක්මක් තියෙන මිනිස්සෙක්. වැඩ කරන්නේ අද සඳහා නෙමෙයි, හෙට සඳහා වැඩ කරන පුද්ගලෙක් තමයි අපි නායකයෙක් කියලා කියන්නේ. ඉතින් අපිට එහෙමයි ඉන්නවද ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් මම ලංකාව තුළ දැකපු ප්‍රබලතම නායකයා තමයි මගේ පාසලේ නිර්මාතෘතුමා ආචාර්ය CWW කන්නංගර මහත්මයා. ඉතින් එතුමා තමයි මම දකින විශිෂ්ටතම දේශපාලඥයා ලහිරු ශ්‍රී ලංකාව තුළ ගොඩ නැගිච්ච. පාර්ලිමේන්තුව තුළ දින ගණනාවක් විවාදයට ලක් කරනවා නිදහස් අධ්‍යාපන පනත. බය නැතුව නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගන්න විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ සියල්ලේම ප්‍රතිඵල තමයි ලහිරු මම හිතන්නේ අපි හැමදෙනාම. ඉතින් ඒ වගේ දැවැන්ත දැක්මක් ඉදිරිපත් කරලා තියෙන නායක ලහිරු හරි අමාරු අපිට හොයාගන්න. ඒ වගේම දැන් නායකත්වයේ කියන දේත් මගේ ජීවිතත් එක්ක යම් යම් තැන්වලින් සම්බන්ධ වෙලා තියෙනවා ලහිරු. හරි. ඉතින් බොහොමත්ම ස්තුතියි ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට පැමිණියාට. රසායන විද්‍යාවේ ප්‍රවේශය මත ලංකාවේ හඳුන්වා දුන්න සමිත හල්වතුර වැඩසටහන අවසන් කරන කලින් දැන් උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට විභාගයට හොඳින් මුහුණ දෙන්න හොඳ ප්‍රතිඵල ලබා ගන්න දෙන්න පුළුවන් උපදෙස් මොනවාද ගුරුවරයෙක් හැටියට? ඕ ලහිරු, දැන් උපදෙස් නම් ඇත්තටම ගොඩක් තියෙනවා. අපේ ළමයින්ට අපි විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා ලහිරු. දැන් අපේ වැඩසටහනත් එක්ක වැඩසටහන ලබා ගන්න ළමයින්ට නොමිලේ සේවාවක් අපි ලබා දෙනවා. එකක් තමයි ළමයින්ගේ රසායන විද්‍යාව පිළිබඳ ප්‍රශ්න අපිත් එක්ක निराකරණය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒ ළමයින්ට අපි අභිප්‍රේරණේ මොටිවේෂන් එක සම්බන්ධයෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා කිසිම අයිකිරීමකින් තොරව. ඒ වගේම පෞරුෂත්වයේ නායකත්වයේ වැඩි දියුණු කරගන්න විශේෂ වැඩසටහන් අපි නොමිලේම ක්‍රියාත්මක කරනවා. ලංකාවේ සියලුම ළමයින්ට සජීවී ලෙස ක්‍රියාත්මක කරනවා. يعني ඔන්ලයින් ඔන්ලයින් විදිහට අපි ක්‍රියාත්මක කරනවා සියලුම ළමයින්ට සම්බන්ධ පුළුවන් අපේ වැඩපිළිවෙල ලබාගෙන ළමයින්ට කිසිම අමතර අයිකිරීමකින් තොරව. නමුත් මම ලංකාවේ සියලුම දරුවන් වෙනුවෙන් ලහිරුගේ වැඩසටහන මම හිතන්නේ ලංකාව පුරා ජනප්‍රිය වැඩසටහනක්. ලංකාවේ ළමයි සියලු වයස් කාණ්ඩවල දෙමව්පියන් ළමයි බලන වැඩසටහනක්. ඉතින් මම හිතන්නේ මේක මේ කියන්න යන දේ මම හිතලා හිරු දෙමව්පියන් ළමයි සියලු දෙනාටම වැදගත් වේ. අපේ ලංකාවේ ළමයි විතරක් නෙමෙයි බොහෝ පිරිස්වල තියෙන ප්‍රබල ගැටලුවක් තියෙනවා. ඒ තමයි ප්‍රශ්නයක් එන්න ඉස්සෙල්ලා ඒ ප්‍රශ්නේ මනසින් විඳවනවා. ඊට පස්සේ ලහිරු ප්‍රශ්නේ එනකම් මග බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ලහිරු දැන් උතන අපි සරල සිද්ධාන්තයක් වශයෙන් කිව්වොත් ලහිරු ඔබ සොයන දේ ඔබව සොයයි. මම විශ්වාස කරන සිද්ධාන්තයක් ලහිරු ඔබ සොයන දේ ඔබව සොයයි. ඉතින් ප්‍රශ්න දැන් අපි ඔක ළමයින්ගේ පැත්තට දාලා ගත්තොත් විභාග ලියලා නෙමෙයි ලහිරු ළමයි අසමත් වෙන්නේ. විභාග ලියන ඉස්සෙල්ලා ළමයෙක් ෆේල් වෙන්නේ රිසල්ට් ෂීට් එකේ F අකුරු දැකලා නෙමෙයි. ඊට පෙර ළමයා විභාගේ ලියන්න ඉස්සෙල්ලා ලංකාවේ බහුතරයක් ළමයි ෆේල් වෙලා ඉවරයි. يعني මානසික වැටලද? මානසික වැටලා ලහිරු. අපි ඔක අනිත් පැත්තට හදාගන්න පුළුවන් නම් තවත් මම පොඩි දෙයක් කියලා ඉන්නම්. දැන් ලහිරු අපේ සමහර ළමයි ඉන්නවා ප්‍රශ්නවලට උත්තර හොයන එක නෙමෙයි කරන්නේ. ප්‍රශ්න අමතක කරන එක. අපි අපි හිතමු රසායන විද්‍යාව වෙන්න පුළුවන් නැත්නම් වෙනත් විෂයක් වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නවල උත්තර හොයන එක නෙමෙයි ළමයි කරන්නේ, ප්‍රශ්න අමතක කරනවා. ප්‍රශ්න අමතක කළා රයිට් දැන් මම මනස රිලැක්ස් කරා රයිට් දැන් මම හරි වැඩේ හරි. ඒ ප්‍රශ්න උත්තරේට හේව්වේ ප්‍රශ්න අමතක කරන එක. ඉතින් ලහිරු මම එක දැන් අපේ කාල සීමාව ටිකක් සීමිත නිසා මම ලහිරුගේ ප්‍රශ්න ඍජු උත්තරයක් දෙන්නම්. අපේ ළමයින්ට මෙන්න මේ උපක්‍රමයේ අනුගමනය කරන්න පුළුවන් නම් මම සහතික කරනවා අනිවාර්යයෙන් මේ ළමයින්ට කෙමිස්ට්‍රි A1 අරගෙන ඉහළ රැංකයකට යොමු වෙන්න පුළුවන් කියලා. මේක සරල ට්‍රික් එකක් ලහිරු. ඒ කියන්නේ අපි ගොඩාක් උපදෙස් අතර දෙන එක සරල දෙයක් විතර මම මේ කියන්නේ. ඒ තමයි අපේ දරුවන්ට අපේ දුවල පුතාලට දැන් පුතාලා විභාග ලියන වර්ෂය තියෙනවානේ. ඒ විභාගයේ ලියන වර්ෂයට සාපේක්ෂව වසර 5ක ප්‍රශ්න පත්‍ර අංග සම්පූර්ණයෙන් කරන්න. දැන් හැබැයි එහෙම ලහිරු ඒක සාමාන්‍ය මම හිතන්නේ එහෙම කිව්වොත්. එහෙම ඒ කළා මදි. මේ ප්‍රශ්න පත්‍ර අංග සම්පූර්ණයෙන් විවරණය ලක් කරන්නත් ඕන. ඒත් ලහිරු මදි. ඒක මේක විවරණය ලක් වෙන ලහිරු සරලවම කිව්වොත් එහෙම ඔයාගේ යාළුවෙක්ට උගන්වන්න පුළුවන් විදිහට ඔයා මේ ප්‍රශ්න පත්‍ර ටික විවරණය කරගන්න ඕන. රසායන විද්‍යාව විශේෂ සම්බන්ධයෙන් ගත්තොත් අනික සරල හිතන්න පුතා පිටුමු 2020 ප්‍රශ්න පත්‍රය කියලා. උතර 2020 ප්‍රශ්න පත්‍රය ඔයාට ඔයා කරා කියලා නිකම්ම කළා පැත්තකින් තියලා හරි වැරදි දාගෙන මාකින්නක් බලාගත්ත කියලා හරියන්නේ නැහැ. අපේ MCQ 50 ඔයාටත් ඔයාගේ යාළුවෙක්ට කියලා දෙන්න පුළුවන් වෙන්න ඕන. එතනදී පුතා හිතන්න අපි ලහිරු දැන් මේ ළමයාට හිතන්න හැකියාව තියෙනවා. ඒ ළමයාගේ ළඟ යාළුවෙක් භෞතිකව ඉන්නවා කියලා. ඒ කියන්නේ භෞතික ඉන්නවා කියලා. එහෙම නැත්නම් යාළුවව හිතෙන් මවා ගන්න පුළුවන්. ඔය දෙකේ නෝනම අවස්ථාවක් ගැටලුවක් නැහැ. ඒතොර ඔයා මුලින්ම පේපර් එක කරනවා. ඒ කරලා ඉවරලා මාකින්නක් බලන හරි වැරදි ලකුණු කරනවා. ඊට පස්සේ ඔයා ඒක සම්පූර්ණ විවරණේ ලක් කරනවා.
හැබැයි එතනින් එහා ගිහිල්ලා ඔයාට මේක යාළුවාට උගන්වන්න හැකියාවක් තියෙන්නත් ඕන. ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න 4, එසේ ප්‍රශ්න පුතා විභාග 4ක් කරාට පාස් පේපර්ස් වල අපි හයම කරන්න ඕන, මොඩල් පේපර්ස් වල අපි ඔක්කොම ටික කරන්න ඕන. ඒතකොට ඒ දේවල් ටික යාළුවාට උගන්වන්න හැකියාවක් තියෙන්න ඕන ලහිරු. මේක ටිකක් ප්‍රබල කාරණයක්. උගන්වන්න පුළුවන් වෙන්න ඕන. එතකොට තමයි Tamanට තේරෙන්නේ රයිට් දැන් මට වැඩේ හරි කියලා. මේක ලහිරු අපි දැන් උගන්වන අතරේ දැන් මනස අපි මනසින්ම වාගෙන හෝ භෞතික මේ ඉගැන්වීම කරන අතරේදී යා හිර වුණොත් එහෙම ඒක තමයි එයා එක්සෑම් එකේ හිර වෙන තැන. ඉතින් මේක යාට ඉක්මනට අඳුර ගන්න පුළුවන් නම් ඉතාමත් පහසුයි. එක්සෑම් එකට යන්න පෙර එයාගේ ඒ සාමර්ථයක් වයන්න පහසු වෙනවා මේ උපක්‍රමය මේ ළමයා භාවිතා කරොත්. ඉතින් ලහිරු මේක එක උපක්‍රමයක් විතරයි. ඉතින් අපි මානසිකවත් එහෙම ලහිරු අපි වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ ළමයට උදේ නැගිටින මොහොතේ ඉඳගෙන අපි ඇඳින් නැගිටින්නත් අපි උපක්‍රමයක් දෙනවා. ඊට පස්සේ වෝටර් තෙරපි එකක් කියලා කතා කරනවා. අපි මොකද උදෑසන වතුර වීදුරු පවා ලහිරු බොද්ධියට සිතුවිල්ලක් තියෙන්න ඕන. මොකද මට මතක් වෙන්නේ මම රසායන විද්‍යාව විශේෂ උපාධියට එනකොට අපිට ඒ විශේෂ උපාධිය සඳහා අපි කොළඹ විශ්වවිද්‍යාල ළමයි 20යි තව 4 දෙනෙක් සහ අපි ඔක්කොම ගත්තෝ සරලව 24 දෙනා ඉන්ටේක් එකේ ඉන්නේ. අපේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්යතුමා අංශ ප්‍රධාන මහාචාර්යතුමා කියපු උපදේශම් මට මතක් වෙනවා. ඒ තමයි අපිට කිව්ව දේ. දැන් අපි ස්පෙෂල් සිලෙක්ට් වෙලා තියෙන්නේ විශේෂ උපාධියට. එතකොට කිව්ව දේ තමයි ඕලංගේ දැන් ජීවිතේම කෙමිස්ට්‍රි, උදේ නැගිටින්නෙත් කෙමිස්ට්‍රිත් එක්ක, දවස ගෙවෙන්නෙත් කෙමිස්ට්‍රිත් එක්ක, නිදාගන්නෙත් කෙමිස්ට්‍රිත් එක්ක කියලා. ඉතින් මම මගේ ළමයින්ට කියන්න තියෙන්නේ, අපේ රටේ ඉන්න සියලුම ළමයින්ට කියන්න තියෙන උපදේශය තමයි ලහිරු, පුතාලගේ ඉලක්කය එක ඒ ලෙවල් කරනවා නම් මේක බොක්කෙන් කරන්න ඕන ලහිරු. මේක ඇඟින්ම කරන්න ඕන. එහෙම නැතුව මේක අරහින් මෙහින් කළා ඒ ගන්න පුළුවන් එකක් නෙමෙයි. පිළිවෙලකට කරන්න. මේක අමාරු දෙයක් නෙමෙයි ලහිරු. පිළිවෙලට. සමහර ළමයි අර ෆේල් වෙන එක තමයි ඔළුවේ තියෙන්නේ. අපි පොසිටිව් මයින්ඩ් සෙට් එකක් හදා ගන්න ඕන. ඒ පොසිටිව් මයින්ඩ් සෙට් එකත් එක්ක තමයි ළමයට ඒ සාමර්ථයක් වෙන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් අපේ වැඩ පිළිවෙල තුළ අපි උගන්වන්නේ ළමයට නැත්නම් ප්‍රැක්ටිස් කරනවා, පුහුණු කරනවා ළමයට ඒ සාමර්ථය අතේ තියාගෙන අරගෙන යන්න පුළුවන් මට්ටමට අපි පුහුණු කරනවා. මොකද ඒ ගන්නෙ ලහිරු අපි ජීනියස් කේමස් ඇකඩමි විතර විශ්වාස කරන විදිහට විභාග ලියලා නෙමෙයි ලියන්නේ ඉස්සෙල්ලා. අපේ තත්ත්වයට ළමංග පුහුණු කරන ලහිරු බොහොම සුදී.